අයිබෝවන් අද අපි මේ ගුරුගෙදර පාඩම් මාලාව යටතේ අපි සාකච්ඡා කරන්න යන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 7 වන ඒකකය කියන්නේ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන ඒ ප්‍රධාන මාතෘකාව යටතේ ඉන කරුණු අපි අද සාකච්ඡා කරන්න යන්නේ එතකොට මෙම විෂය මෙම අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන යටතේ ඉන විෂය කරුණු අධ්‍යයනය කිරීම සඳහා මීට කලින් ඔබ ඉගෙනගෙන තියෙන මා හිතන්නේ දෙවන ඒකකයේ යටතේදී ඔබ ඉගෙනගෙන ඇති DNA වල ව්‍යුහය ළඟට DNA ප්‍රවේණික ද්‍රව්‍ය හැටියට ක්‍රියා කිරීම සඳහා උචිත ද්‍රව්‍යයක් වන්නේ මන්ද යනාදී දේවල් නැවත වරක් මා මුලින් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව ඇත වශයෙන්ම අපි මේ 7 වන ඒකකයේ යටතේදී ඉගෙන ගන්න කරුණු හොඳින් තේරුම් ගැනීම සඳහා ඔබට ඔබේ දෙවන ඒකකයේදී ඉගෙනගත් න්‍යෂ්ටික අම්ලවල ස්වභාවය, ඒවායේ ව්‍යුහය, ඊළඟට විශේෂයෙන්ම DNA වල ව්‍යුහය, ළඟට DNA අණු වල DNA අණු වල හැසිරීම ක්‍රියාකාරීත්වය යනාදී දේවල් ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා මේ කොටසේදී අප විස්තර කරන දේවල් තේරුම් ගැනීම සඳහා. ඒ නිසා මා මුලින්ම ඔබට නැවත වරක් ඔබ මීට පෙර ඉගෙනගෙන ඇති ඒ විෂය කරුණු වල විෂය කරුණු සමහරක් මතක් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඔබට රූප සටහනේ දකින්න ලැබෙන්නේ අයි දැන් මෙම රූප සටහනේ ඔබට වංගත පැත්තේ දකින්න ලැබෙන්නේ න්‍යුක්ලීක් අම්ලයක DNA හෝ RNA වෙන්න පුළුවන්. ඒ න්‍යුක්ලීක් අම්ලයක තියෙන ඒ මූලික තැනුම් ඒකකය ඒ මූලික තැනුම් ඒකකයේ තියෙනවා ප්‍රධාන සංඝටක තුනක්. එකක් තමයි පෙන්ටෝස් සීනි අණුව. ඊට පස්සේ නයිට්‍රජනීය බස්මයක් තියෙනවා. ඊළඟට ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. එතකොට ඒ වගේම මේ න්‍යුක්ලියෝටයිඩ් එක තියෙන ඒ විශේෂ ස්ථාන අපි මීට ඉදිරියේදී අපි සාකච්ඡා කරන කොටස් වලට කොටස් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන නිසා මම නැවත මතක් කළොත් එහෙම මේ අංක වශයෙන් දක්වලා තියෙන්නේ 1 2 3 4 5 යනාදී වශයෙන් මේ කාබන් මේ පෙන්ටෝස් සීනි අණුවේ තියෙන කාබන් පරමාණු පළවෙනි කාබන් පරමාණුව දෙවෙනි එක තුන්වෙනි එක හතර පස්වෙනි එක යනාදී වශයෙන්. එතකොට සෑම විටම පළවෙනි කාබන් පරමාණුවට තමයි නයිට්‍රජනීය බස්මය සම්බන්ධ වෙන්නේ. ඊළඟට පස්වෙනි කාබන් පරමාණුවට ෆොස්ෆේට් කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. එතකොට ඒක තමයි මේ න්‍යුක්ලීක් අම්ලවල මූලික තැනුම් ඒකකය. එතකොට මේ ඇත්තෙම මේ රූප සටහනේ ඔබ දකින්නේ RNA වල තියෙන රයිබෝ න්‍යුක්ලියෝටයිඩ්. එතකොට DNA වල තියෙන ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩ් වල එකම වෙනස වෙන්නේ මේ හයිඩ්‍රොක්සිල් දෙවන ස්ථානයේ දෙවැනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන මේ හයිඩ්‍රොක්සිල් වෙනුවට හයිඩ්‍රජන් පරමාණුවක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ දෙවැනි කාබන් අණුවට වෙනස. ඔබට මේ දිහා බැලුවොත් දැන් මේ තියෙන්නේ මෙතන මේ ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩ්. මේ ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩ් වල දෙවන කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. එතකොට දැන් අපේ අවධානය අපි වැඩිපුර යොදවන්නේ DNA කෙරෙහි. එතකොට දැන් මෙවැනි න්‍යුක්ලියෝටයිඩ් එමු නැත්තම් අපි ගත්තොත් ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩ්. ඒ ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩ් එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් ෆොස්ෆෝ ඩයිස්ටර් බන්ධන මගින්. එතකොට ෆොස්ෆෝ ඩයිස්ටර් බන්ධනයක් හැදෙනකොට සිද්ධ වෙන්නේ දැන් මේ පළවෙනි න්‍යුක්ලියෝටයිඩේ තියෙන තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩයයි ඊළඟට මේ දෙවන න්‍යුක්ලියෝටයිඩේ පස්වන කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන ෆොස්ෆේට් කාණ්ඩයයි සම්බන්ධ ෆොස්ෆේට් කාණ්ඩය අතර තමයි මේ බන්ධනය ඇති වෙන්නේ. එතකොට මේ බන්ධනයේ ෆොස්ෆෝ ඩයිස්ටර් බන්ධනයේ මගින් මේ විදිහට ඩියොක්සි රයිබෝ න්‍යුක්ලියෝටයිඩ් දෙකක් එකිනෙකට සම්බන්ධ වෙනවා. එතකොට
මේ විදිහට න්‍යූක්ලියෝටයිඩ් දෙකක් නම් සම්බන්ධ වෙන්නේ එතකොට තියෙන්නේ එතකොට හැදෙනවා ඩයි න්‍යූක්ලියෝටයිඩ්යක් ඊළඟට තවත් න්‍යූක්ලියෝටයිඩ්යක් සම්බන්ධ වෙනවා නම් ආයෙත් නැවත වරක් අර විදිහටමයි ඒක දැන් ඊළඟ මුලින් තියෙන න්‍යූක්ලියෝටයිඩ් අර වගේම ෆොස්ෆේට් කාණ්ඩය සහ ඊළඟ එකේ තියෙන සෝරි යටින් ඊළඟට තුන්වෙනිවට එන න්‍යූක්ලියෝටයිඩ් තියෙන ෆොස්ෆේට් කාණ්ඩය සහ දෙවෙනි න්‍යූක්ලියෝටයිඩ් හයිඩ්‍රොක්සිල් කාණ්ඩය සම්බන්ධ වෙලා නැවත වරක් ෆොස්ෆෝඩයිස්ටර් බන්ධනයක් හැදෙනවා රයිට් එතකොට මේ වගේ දැන් මෙතන මේ සටහනේ ඔබ දකින්නේ ට්‍රයි න්‍යූක්ලියෝටයිඩ් එතකොට මේ වගේ න්‍යූක්ලියෝටයිඩ් විශාල සංඛ්‍යාවක් නත් එකිනෙකට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම සම්බන්ධ වුණාන් පස්සේ අපි කියනවා ඒක පොලි න්‍යූක්ලියෝටයිඩ්යක් කියලා එතකොට රයිට් එතකොට දැන් මේ 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 සටහනේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම කෙටි පොලි න්‍යූක්ලියෝටයිඩ්යක් එතකොට මේ මේක ඇත්තෙන්ම දැන් මේ විදිහේ මේ පොලි න්‍යූක්ලියෝටයිඩ් දාමයක් අපි හඳුන්වන්නේ DNA ස්ට්‍රෑන්ඩ්යක් හැටියට DNA අණුවක් නොවේ DNA ස්ට්‍රෑන්ඩ් එකක් එතකොට DNA ස්ට්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් DNA දාමයක් කියන්නේ ඇත්ත වශයෙන්ම DNA අණුවක එක අර්ධයක් පමණයි. එතකොට DNA අණුවේ එක අර්ධයක් විතරක් නම් මෙතන තියෙන්නේ. අනිත් අර්ධය මේ සමග මේ වගේ තවත් පොලි න්‍යූක්ලියෝටයිඩ් දාමයක් සමග සම්බන්ධ විය යුතුයි. එතකොට දැන් මෙතනදී ඔබ මේ පොලි න්‍යූක්ලියෝටයිඩ් දාමයේ දිහා බැලුවාම ඔබ දකිනවා හැම වෙලෙම නයිට්‍රජනීය බස්ම සයිටොසීන්, ඇඩිනීන්, ගුවනීන් යන ආදී සම්බන්ධ වෙලා තියෙන්නේ. දකුණු අත පැත්තට මේ න්‍යූක්ලියෝටයිඩ් වල. එතකොට ඊළඟ පොලි න්‍යූක්ලියෝටයිඩ් දාමය මේකට සම්බන්ධ වෙලා DNA අණුවක් හැදෙන්න නම් මෙම එම දෙවන න්‍යූක්ලියෝටයිඩ් දාමයේ තියෙන නයිට්‍රජනීය බස්ම මෙම නයිට්‍රජනීය බස්ම සමග යුගල් වෙන්න ඕන. ඒවා උදාහරණයක් ඇටිට අපි ගත්තොත් ඊළඟ මේ පැත්තේ තියෙන අනිත් න්‍යූක්ලියෝටයිඩ් දාමයේ තියෙන මෙතන මේට අනුරූප ස්ථානයේ තියෙන න්‍යූක්ලියෝටයිඩේ සයිට් ගුවනින් න්‍යූක්ලියෝට ගුවනින් බස්මේ තියෙනවා නම් ඒ දෙක අතර බස්නයක් බන්ධනය හයිඩ්‍රජන් බන්ධනය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන්නේ ඇඩිනින් නම් ඊළඟ න්‍යූක්ලියෝටයිඩේ අනිත් දාමේ න්‍යූක්ලියෝටයිඩේ තයිමින් සමග හයිඩ්‍රජන් බන්ධන ඇති කරගන්න ඕන. ඒතොර එහෙම සිද්ධ වෙන්න නම් අනිත් න්‍යූක්ලියෝටයිඩ් දාමය මේ විදිහටම පිහිටලා තිබ්බොත් ගැටලුවක් වෙනවා. එතකොට එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? මෙම තියෙන මේ නයිට්‍රජනීය බස්ම මේ වගේ මේ තියෙන නයිට්‍රජනීය බස්ම අනිත් න්‍යූක්ලියෝටයිඩ් දාමයේ තියෙන්නේ අනිත් පැත්තට දකුණු අත පැත්තට. එතකොට ගැටලුවක් තියෙනවා. කොහොමද මේ න්‍යූක්ලියෝටයිඩ් සහ මේ මේ නයිට්‍රජනීය බස්ම සහ දෙවන දාමයේ නයිට්‍රජනීය බස්ම සම්බන්ධ වෙන්නේ කියන එක. එතකොට මෙතනදී අනිත් තවත් කාරණයක් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. දැන් ආශ්‍රයයක් අපි මේ DNA දාමයේ දිහා බැලුවොත් මේ DNA දාමයේ කෙළවරේ මේ කෙළවරේ තියෙනවා නිදහස් ෆොස්ෆේට් කාණ්ඩයක්. මේක සම්බන්ධ වෙලා නැහැ බන් ෆොස්ෆොඩයිස්ටර් බන්ධනයක් හැදීම සඳහා. මේක නිදහස් ෆොස්ෆේට් කාණ්ඩයක්. එතකොට අපි ඒ නිසා මේ අන්තයේ හඳුන්වනවා 5 ප්‍රයිම් නිදහස් ෆොස්ෆේට් අන්තය කියලා. ඇයි 5 ප්‍රයිම් කියන්නේ? මේ ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන පස්වෙනි කාබන් පරමාණුවට. ඒ නිසා ඒක 5 ප්‍රයිම් නිදහස් ෆොස්ෆේට් අන්තය කෙටියෙන් අපි හඳුන්වනවා 5 ප්‍රයිම් N නැත්නම් 5 ප්‍රයිම් අන්තය කියලා. එතකොට ඒ කියන්නේ පොලි න්‍යූක්ලියෝටයිඩ් දාමයක නැත්නම් DNA ස්ට්‍රෑන්ඩ් එක එක කෙරවලක් මේ වගේ 5 ප්‍රයිම් end එකක් හැටියට ක්‍රියා කරනවා. දැන් අනික් කෙළවර දිහා බැලුවොත් අනික් කෙළවරේ තියෙනවා තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වූ නිදහස් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක්. තව මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ඊළඟට තව බන්ධනයක් හැදීම සඳහා සහභාගී වෙලා නැහැ. මේක අන්තිම එකනේ. ඒතොර ඒ නිසා ඒක සම්බන්ධ වෙලා තියෙන තුන්වෙනි කාබන් පරමාණුවට. ඒ නිසා මේක 3 ප්‍රයිම් නිදහස් හයිඩ්‍රොක්සිල් අන්තය. හයිඩ්‍රොක්සිල් කාණ්ඩය නිදහස්. ඒතොර ඒ නිසා ඒ 3 ප්‍රයිම් නිදහස් හයිඩ්‍රොක්සිල් අන්තය අපි කෙටියෙන් 3 ප්‍රයිම් end එක නැත්නම් 3 ප්‍රයිම් අන්තය කියලා හඳුන්වනවා. කියන්නේ එතකොට පොලි න්‍යූක්ලියෝටයිඩ් දාමයක මෙන්න මේ දෙකලවර ඉතාම වැදගත්. කියන්නේ එක කෙලවරක 5 ප්‍රයිම් නිදහස් ෆොස්ෆේට් අන්තය තියෙනවා, අනික් කෙලවරේ නිදහස් 3 ප්‍රයිම් හයිඩ්‍රොක්සිල් අන්තය තියෙනවා.
එතකොට දැන් අනෙක් නියුක්ලියෝටයිඩ් DNA අණුවක් සෑදීම සඳහා අනෙක් පොලිනියුක්ලියෝටයිඩ් දාමය සම්බන්ධ වෙනකොට මේ නයිට්‍රජනීය බස්ම අතර බන්ධන ඇති වෙන්න ඕන. එතකොට එහෙමනම් එහෙම සිද්ධ වෙන්න නම් මේ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක සකස් වෙන්න ඕන එකිනෙකට ඒ වගේ නයිට්‍රජනීය බස්ම එකිනෙකට මුහුණලන විදිහට. දැන් එතකොට මේ තියෙන්නේ පළවෙනි අපි තුන් මේ තියෙන්නේ රයිට් මේ පළවෙනි එක පොලිනියුක්ලියෝටයිඩ් දාමයක්. එතකොට ඒකේ 5 ප්‍රයිම් මන්තේ මෙතන ලට නිදහස් හයිඩ්‍රොක්සිල් ලාන්තේ හයිඩ්‍රොක්සිල් මෙතන පෙන්නලා නැහැ. මෙතන ඇත්තෙම 3 ප්‍රයිම් හයිඩ්‍රොක්සිල් තියෙන්නේ. එතකොට මේ DNA දාමේ අපි මේ විදිහට එක කෙලවරක මේ වගේ දෙකෙලවරේ එකිනෙකට වෙනස් අන්ත දෙකක් තියෙන නිසා අපි කියනවා මේ DNA දාමේ යම්කිසි ද්‍රවීයතාවයක් තියෙනවා කියලා. හරි. එතකොට ඒ කියන්නේ අපිට තවත් විදිහකට කියනවා ඕනනම් මේ ද්‍රවීයතාවය මේ විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. 5 ප්‍රයිම් සිට 3 ප්‍රයිම් දක්වා තමයි ද්‍රවීයතාවය තියෙන්නේ. එතකොට ඊළඟ නියුක්ලියෝටයිඩ් දාමේ සහ මේ නියුක්ලියෝටයිඩ් දාම නියුක්ලියෝටයිඩ් දාමේ නැත්තම් DNA දැන් DNA ස්ට්‍රෑන්ඩ්ස් දෙක DNA දාම දෙක එකිනෙකට සම්බන්ධ වෙනකොට මේ නයිට්‍රජනීය බස්ම මේ විදිහට යුගල් වෙන්න නම් අනුපූරක නයිට්‍රජනීය බස්ම මේ විදිහට යුගල් වෙන්න නම් මෙම පොලිනියුක්ලියෝටයිඩ් දාමේ තියෙන නයිට්‍රජනීය බස්ම තියෙන්න ඕන මේ විදිහට වම් පැත්තේට. රයිට්. එතකොට එහෙම සිද්ධ වෙන්න නම් එහෙම වෙන්න නම් මෙම දාමයට සාපේක්ෂව මේ දෙවන DNA දාමේ සකස් වෙන්න ඕන උඩු යටිකුරු වෙලා. එතකොට මේ විදිහටම සකස් වුණොත් එහෙම මේ මේවා අනිත් පැත්තටයි නයිට්‍රජනීය බස්ම තියෙන අනිත් පැත්තට. එතකොට ඒ නිසා දෙවන දාමේ සකස් වෙන්නේ මේ දාමේ සකස් වෙලා තියෙන විදිහට දිශාවට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධව. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මෙම දාමේ මේ කෙලවරේ තියෙන්නේ 5 ප්‍රයිම් එන්ඩ් එක නෙවෙයි 3 ප්‍රයිම් එන්ඩ් එකක්. එතකොට මෙතන 3 ප්‍රයිම් එන්ඩ් එක. එතකොට 5 ප්‍රයිම් එන්ඩ් එක අනික් කෙලවරේ. එතකොට දැන් කියන්නේ එහෙමනම් දැන් මේ මෙතන තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට සකස් වූ අනික් දෙවන DNA දාමය. එතකොට මේ නිසා සෑම වෙලාවෙම පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකක් සම්බන්ධ වෙලා DNA අණුවක් සෑදෙනකොට ඒ දාම දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට සකස් වෙලායි තියෙන්නේ. එතකොට ඒ නිසා අපි ඊළඟට අපි ඇත්ත වශයෙන්ම දැන් මේ විදිහට අපි DNA අණුවක මේ දාම දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම සඳහා අපි මේ සරල රූප සටහන යොදාගත්තට ඇත්ත වශයෙන්ම DNA අණුවක තියෙන්නේ මෙම දාම දෙක එකිනෙක මත එතිලා සර්පිලාකාරව එතුණු ව්‍යුහයක් හැටියට. එතකොට මෙම සර්පිලාකාර ව්‍යුහයේ මේ නිල් පාට පටි හැටියට ඔබ දකින්නේ මෙන්න මේ කොටස්. එතකොට මේ කොටසේ තියෙන්නේ මාරුවේ මාරුවට බැලුවොත් ෆොස්ෆේට් සීනි ෆොස්ෆේට් සීනි ෆොස්ෆේට් සීනි යන ආදී විදිහට. ඒ කියන්නේ මේ කොටස අපි හඳුන්වනවා DNA දාමයක සීනි ෆොස්ෆේට් කොඳුනාරටිය. සුගර් ෆොස්ෆේට් බැක්බෝන්. එතකොට ඒ වගේ සුගර් ෆොස්ෆේට් බැක්බෝන් දෙකක් තියෙනවා දාම දෙකේ. එතකොට ඊළඟට ඒ සුගර් ෆොස්ෆේට් දාම දෙක අතර ඒ බැක්බෝන්ස් දෙක අතර තමයි නයිට්‍රජනීය බස්ම යුගල් වෙලා තියෙන්නේ. එතකොට මේ නයිට්‍රජනීය බස්ම යුගල් වෙනකොට ඔබ දැනටම දන්නවා ඒවා එකිනෙකට අනුපූරක නම් විතරයි යුගල් වෙන්න පුළුවන්. කියන්නේ තයමින් සෑම වෙලටම යුගල් වෙන්නේ ඇඩිනින් සමග හයිඩ්‍රජන් බන්ධන දෙකක් සෑදීමෙන්. ගුවනින් සෑම විටම යුගල් වෙන්නේ සයිටොසින් සමග හයිඩ්‍රජන් බන්ධන තුනක් සෑදීමෙන්. එතකොට මේ විදිහට AT බස්ම යුගලක ඇඩිනින් තයමින් යුගලක හයිඩ්‍රජන් බස්ම දෙකක් විතරක් හැදෙන්නේ හැම වෙලෙම. ඒකට හේතුව මේ බෂ්මවල තියෙන ත්‍රිමාණ ව්‍යුහයේ අණුව ඒ සහ T ඇඩිනින් සහ තයිමින් අතර හදන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් විතරයි. අපි ගුවනින් සහ සයිටොසින් ගත්තොත් ඒවායේ තියෙන අණුවල ත්‍රිමාණ ව්‍යුහයේ අණුව හදන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන තුනක්. රයිට්. ඒතර ඒ නිසා තමයි අපි හැම වෙලෙම කියන්නේ ඇඩිනින් සහ තයිමින් තමයි එකට කරන අනුපූරක බෂ්ම යුගල, ගුවනින් සහ සයිටොසින් තමයි අනික් අනුපූරක බෂ්ම යුගල.
Right. තවට ඊළඟට දැන් අපි ආයතනයක් මේ DNA අණුවේ තියෙන මේ මේ විදිහට එකිනෙක මත මේ sugar phosphate ධාම දෙක ඉතිමින් ඇදි වෙලා තියෙන මේ ditth helix එදියා බැලුවොත් එහෙම එතකොට sugar phosphate backbone දෙක අතර මැද තමයි මේ භස්ම යුගල් තියෙන්නේ. එතකොට මේ තමයි දැන් මේ මේ සටහනේ ඔබ දකින්න පුළුවන් මේ භස්ම යුගල් තියෙන්නේ මේ දෙක අතර. එතකොට මේක සරලව තේරුම් ගන්න එක උදාහරණයක් තමයි සමහර ඔබ දැකලා ඇති මේ spiral staircases. එතකොට spiral සර්පිලාකාර staircases තියෙන සමහර බිල්ඩින්ග් වල ඒ වගේ ඇත්තෙම මේ අත්වැල් දෙක හැටියට අපිට ගන්න පුළුවන් මේ DNA අණුක තියෙන මේ sugar phosphate backbone දෙක. එතකොට ඒ ස්ටෙයාකේස් එකේ තියෙන පඩි තමයි භස්ම යුගල්. right. එතකොට ඊට පස්සේ ස්ටෙයා ස්පයිරල් ස්ටෙයාකේස් එක යනකොට පොඩ්ඩක් හිතලා බලන්න මේ මේ DNA අණුකත් සර්පිල ද්විත්ව සර්පිලයකත් මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ කියලා. right. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් අපි සෑම් වෙලෙම දැන් DNA අණුවක් DNA පිළිබඳ අපි අධ්‍යයනය කරනකොට එහෙම නැත්නම් DNA එක අපි වැඩ කරනකොට ප්‍රායෝගික වශයෙන් සෑම වෙලාවෙම මේ DNA වල ඩයග්‍රෑම්ස් රූප සටහන් මේ විදිහට අඳින්න බෑ. හැබැයි අපිට සරල රූප සටහන් අඳ ගන්න පුළුවන්. සරල රූප සටහනක් අඳිනකොට ඇත්තෙම DNA අණුවක් නිරූපණය කිරීම සඳහා අපිට සරල රූප සටහනක් අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මේ විදිහේ මේ රේඛා දෙකෙන් මේ DNA ධාම දෙක පෙන්වුම් කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම ඒ වාගේ අර අන්ත දෙක 5 ප්‍රයිම් සහ 3 ප්‍රයිම් එන් සඳහන් කළ යුතුයි. එතකොට මේක 5 ප්‍රයිම් එන් එක නම් මේ ධාමේ මෙතන 3 ප්‍රයිම් එන් එක. එතකොට අනිත් ධාමේ තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ නිසා 5 ප්‍රයිම් 3 ප්‍රයිම්. එතකොට ඒ අතර තමයි මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ නයිට්‍රජනීය භස්ම යුගල් වීමෙන් හයිඩ්‍රජන් බන්ධන සෑදීමෙන්. එතකොට මේ මේ වගේ මේ අපිට පුළුවන් මේ හයිඩ්‍රජන් බන්ධන නිරූපණය කරන්න. එතකොට සරල DNA අණුවක් නිරූපණය කිරීම සඳහා අපිට මේ වගේ සරල රූප සටහනක් යොදා ගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් අපි DNA අණුවක මූලික වශයෙන් තිබිය යුතු ඒ වැදගත් ලක්ෂණ මොනවද කියලා අපි සාකච්ඡා කළා. ඊට පස්සේදී අපි ඊළඟට බලමු දැන් අත වශයෙන්ම ජීව ශෛල තුල මේ අපි DNA ප්‍රවේණික ද්‍රව්‍ය හැටියට ක්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තට DNA මේ නිදහස් දැන් DNA සෑම විටම සෑම ශෛලයකම නිදහස් අණු හැටියට එහෙම නැත්නම් අර ද්විත්ව සර්පිලාකාරව තියෙන මේ අණු හැටියට නිදහසේ පවතින්නේ නැහැ. විශේෂයෙන්ම අපි යුකැරියෝට නැත්නම් සුනස්තික ශූන්‍යස්තික ශෛල ගත්තොත් එහෙම ඒවායේ DNA සම්බන්ධ වෙලා තියෙනවා ප්‍රෝටීන හිස්ටෝන් කියන ප්‍රෝටීන වර්ග සමග. එතකොට මේ හිස්ටෝන් ප්‍රෝටීන ඇත්තෙන්ම මුලින් මේ ස්ටෝන ප්‍රෝටීන ඉස්සල්ලා ස්ටෝන ප්‍රෝටීන වර්ග හතරක් ඒවා හඳුන්වනවා H2A, H2B, H3, H4 යන ආදී වශයෙන් ඒ වර්ග හතරක හිස්ටෝන තියෙන්නේ. ඒ හිස්ටෝන ප්‍රෝටීන එක එක වර්ගයකින් පිටපත් දෙක බැගින් සම්බන්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ එක එතන තියෙනවා හිස්ටෝන අණු 8ක්. එතකොට මේ හිස්ටෝන අණු 8 සම්බන්ධ වෙනවා. එක එකට අපි කියනවා ඔක්ටමයක් එහෙම නැත්නම් අෂ්ටකයක් කියලා හිස්ටෝන. එතකොට මේ හිස්ටෝන අෂ්ටකය වටේ DNA එක හිස්ටෝන අෂ්ටකයක් වටේ DNA වට දෙකක් ගමන් කරනවා. හරි. එතකොට ඒ කියන්නේ මේ වගේ දෙයක්. මේක හිස්ටෝන අෂ්ටකේ නම් මේක DNA අණුව නම් මේ DNA අණුව යනවා මේක වටේ වට දෙකක්. ඊට පස්සේ ආයෙත් ඊට යනවා. හරි. එතකොට මේ විදිහට හැදෙන මේ මේ මූලික ඒකකයේ තමයි අපි න්‍යුක්ලියෝසෝමයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ මූලික ඒකකයේ න්‍යුක්ලියෝසෝමයක්. එතකොට මේ වගේ න්‍යුක්ලියෝසෝම රාශියක් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ DNA අණුව මේ විදිහට හැම න්‍යුක්ලියෝසෝමයකම වට දෙකක් යනවා ගිහිලා ඊළඟ න්‍යුක්ලියෝසෝමයට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ න්‍යුක්ලියෝසෝම මේ විදිහට සම්බන්ධ වෙලා මුලින් මේ වගේ හරියට පබලු වැලක් වගේ සම්බන්ධ වෙනවා. එතකොට ඒවා මේ පබලු ඇට හැටියට ඇත්තෙම අපිට ඒ කියන්නේ ඇට හැටි හැටියට අපි සලකන්නේ මේ න්‍යුක්ලියෝසෝම. නැත්තම් මෙම යුකැරියෝට සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය සකස් වෙලා තියෙන ඒ මූලික තැනුම් ඒකකය. හැබැයි මෙතනදී මේ මුලින්ම තවත් කාරණයක් ඔබට සිහිපත් කරන්න කැමතියි.
දැන් අපි අත් වශයෙන්ම සාමාන්‍යයෙන් සෛලවල න්‍යෂ්ටියේ වර්ණ දේහ තියෙනවායි කියලා තමයි අපි ඉගෙන ගන්නෙ. හැබැයි සෛලවල න්‍යෂ්ටියේ යුකැරියෝට සෛලවල right නැත්නම් සුනස්ටික සෛලවල වර්ණ දේහ තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ වර්ණ දේහවල DNA අණු තියෙනවා. ඒ DNA අණුවල තමයි ප්‍රවේණික තොරතුරු ගැබ් වෙලා තියෙන්නේ කියලා අපි අපි ඉගෙන ගන්නවා. හැබැයි අත් වශයෙන්ම සෛලවල යුකැරියෝට සෛලවල වර්ණ දේහ හැටියට අපිට ඒ වර්ණ දේහ හැටියට අපි දක්වන ඒ සාමාන්‍ය ව්‍යුහයන් කියන්නේ මේ වගේ වර්ණ දේහ හැටියට අපි හඳුන්වන ඒ ව්‍යුහයන් අත වශයෙන්ම යුකැරියෝටේ සෛලයක දක්නට ලැබෙන්නේ ඒ සෛල බෙදෙන අවස්ථාවේදී පමණයි. සෛල බෙදෙන අවස්ථාවේදී පමණයි අර විදිහේ වර්ණ දේහ හැටියට සකස් සුණු ව්‍යුහයන් දකින්න පුළුවන් වෙන්නේ. අනිත් එක සෛලයක ජීවිත කාලය අපි ගත්තොත් එහෙම ඒ ඒක බෙදෙන සෛලයේ බෙදෙන කාලය ඊටාම කෙටි කාලයක්. ඒතර අනෙක් විශාල කාල පරාසයක් තියෙනවා සෛලයේ නොබෙදෙන අවස්ථාවේ. ඒ සෛලයේ නොබෙදෙන අවස්ථාවේදී අත වශයෙන්ම න්‍යෂ්ටියේ තියෙන්නේ සෛලයක න්‍යෂ්ටියේ තියෙන්නේ මෙන්න මේ වගේ මේ 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 වගේ මේ මූලික තනුම් ඒකක වලින් සකස් වෙලා තියෙන ඒවා ඒ විදිහට සකස් වෙලා විවිධ මට්ටම් වලට සංවිධානය වෙලා තියෙන ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය. එතකොට ඒ ක්‍රොමැටින් වල මූලික ව්‍යුහය තමයි දැන් අපි ඒ ක්‍රොමැටින් සාදන කොට හැදෙන මූලික ව්‍යුහය තමයි ඔබ මෙතන දකින්නේ. මුලින් න්‍යූක්ලියෝසෝම මේ විදිහට න්‍යූක්ලියෝසෝම හැටියට සකස් වෙනවා. එතකොට ඒ න්‍යූක්ලියෝසෝම දාමයක් හැටියට මේ විදිහට සකස් වුණාම අපි ඒ දාමයට ඒ වගේ දාමයකට කියනවා අපි 10 නැනෝමීටර් තන්තුවක් කියලා. 10 නැනෝමීටර් තන්තුවක් කියලා කියන්නේ එතකොට මේ දක්වලා තියෙන්නේ ඒ වගේ ඒ වගේ න්‍යූක්ලියෝසෝම බීට්ස් හැටියට සකස් වුණු කොටසක්. එතකොට මේ කොටස ඇත්තෙන්ම මේ 10 නැනෝමීටර් කියලා කියන්නේ අපි මේකේ මේ බීඩ් එක විස්කම්බේ ගත්තොත් දල වශයෙන් 10 නැනෝමීටර් සතර තියෙනවා. ඒ නිසා ඒක 10 නැනෝමීටර් තන්තුව කියනවා. ඊට පස්සේ මේ 10 නැනෝමීටර් තන්තු මේ 10 නැනෝමීටර් තන්තුව කොයිල් වෙනවා. හරි? එතකොට ඒක සර්පිලාකාරව 10 නැනෝමීටර් තන්තුව මේ වගේ සර්පිලාකාරව හැඹරෙනවා. එම් සර්පිලාකාරව ඇඹරෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ව්‍යුහයක් එනවා. එතකොට අනිවාර්යයෙන්ම මේකේ විස්කම්බය වැඩි වෙනවා. එතකොට ඒ නිසා මේ අවස්ථාවේදී විස්කම්බය නැනෝමීටර් 30ක් විතර වෙනවා. මේ අවස්ථාව වෙනකොට එතකොට ඒකට අපි කියනවා නැනෝමීටර් 30 තන්තුවක් කියලා. එතකොට දැන් ඊළඟ සංවිධාන මට්ටම වෙන්නේ මොකද්ද? මේ නැනෝමීටර් 30 තන්තුව මේ විදිහට තවත් දඟර ගහිලා තවත් කම්පැක්ට් එහෙම නැත්නම් සුසංහිත තත්යකට පත් වෙනවා. එතකොට ඒ අවස්ථාව වෙනකොට විස්කම්බය තවත් ඉහළ යනවා 300 නැනෝමීටර්ස් දැන්. ඊළඟට මේවා තවදුරටත් මේ විදිහට මේ කියන්නේ හොඳට තදින් ඇහිරිලා අවසාන වශයෙන් මොකද වෙන්නේ? මේ වගේ වර්ණ දේහයක් හැදෙනවා. එතකොට දැන් මේ අපි අත වශයෙන්ම මේ වගේ මේ කොටසක් විශාල කරලා බැලුවොත් එහෙම ඒක කොටසක තියෙනවා තවත් ගොඩාක් පුංචි ලූප්ස් නැත්නම් මේ නැමුණු කොටස් රාශියක් තියෙනවා. එතකොට කියන්නේ අත වශයෙන්ම මේ අවස්ථාවට එනකොට මේ ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය ඉතාමත්ම තදින් ඇසුරුණු අවස්ථාවකයි තියෙන්නේ. එතකොට සෛලයක් බෙදෙන අවස්ථාවට වෙනකොට අවස්ථාවේදී තමයි මෙන්න මේ වගේ මේ තදින් ඇසුරුණු තත්ත්වයට ඒ සංවිධාන මට්ටමට ඇවිල්ලා වර්ණ දේහයක් සකස් වෙන්නේ. ඇත්තෙන් වර්ණ දේහයස මේ විදිහේ ව්‍යුහයක් බවට සංවිධානය වෙනකොට මේ ක්‍රොමැටින් තවත් ඉතාමත්ම තදින් ඇහිරෙනවා. එතකොට එහෙමනම් සෛලයක් විභාජනය වෙන අවස්ථාවේදී තමයි එහෙම නැත්නම් අපි ඒ විභාජන සෛල විභාජන චක්‍රය ඔබට මතක නම් ප්‍රාක්කලාවේදී තමයි ක්‍රොමැටින් මේ වගේ තත්ත්වයට පත්වීම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ වගේ හොඳින් සකස් වූ වර්ණ දේහ හැටියට දකින්න ලැබෙන්නේ යෝග කලා අවස්ථාවට පත් වුණන් පස්සේ. හරි. එතකොට ඒ කියන්නේ එහෙමනම් අපි ජීව සෛලවල බෙදෙන අවස්ථාව හැර සෛල විභාජනය වෙන අවස්ථාව හැර අනෙක් සෑම අවස්ථාවකදීම ක්‍රොමැටින් තත්ත්වයේ තියෙන්නේ.
DNA අණු මේ විදිහට දැන් ජීවශෛල තුල DNA පවතින DNA අණු බෙදෙන ඒ ශෛල බෙදෙන අවස්ථාවේදී එම DNA අණුත් දෙගුණ වෙන්න ඕන දෙගුණ වෙලා DNA පිටපත් අලුත් ශෛල වලට ලබා දෙන්න ඕන එහෙම නැත්නම් ඊළඟ පරම්පරාවට ප්‍රවේණික ද්‍රව්‍ය සම්පේෂණය කරන්න නම් ශෛලවල තියෙන ඒ DNA දෙගුණ වෙලා ඊට පස්සේ ඊළඟ ශෛලවල ඊළඟ පරම්පරාවට ඒ DNA සම්ප්‍රේෂණය වෙන්න ඕන. ඒ කියන්නේ DNA ප්‍රතිවලිත වීම ඊටාත්ම අත්‍යවශ්‍ය දෙයක්. එම ප්‍රතිවලිත වෙන එක ඊටාත්ම විශ්වාසදායි නිර්වැදි පිළිවෙලකට සිදුවේ යුතුයි. ඒතර DNA අණුවක් ප්‍රතිවලිත වෙනකොට මුලින්ම සිද්ධ වේ යුතු මූලික අවශ්‍යතාවයක් තමයි ඒ මුල් DNA අණුවේ තියෙන ඒ දාම දෙක වෙන් වෙන්න ඕන. දැන් මේ DNA අණුවේ දාම දෙක වෙන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දාම එක එක් දාමය අච්චුවක් හැටියට පාවිච්චි කරලා අලුත් DNA දාම දෙකක් සංශ්ලේෂණය වෙන්න ඕන. එතකොට ඒ අලුත් DNA දාම දෙක සංශ්ලේෂණය වෙනකොට මේ ඒ මුල් දාම වල තියෙන නයිට්‍රජනීය බස්ම වලට අනුරූප විදිහට ඊට ගැළපෙන අනුපූරක බස්ම සම්බන්ධ වීමෙන් තමයි අලුත් DNA දාමේ ගොඩනගින්නේ. එතකොට ඒ වගේම අනිත් දෙවෙනි DNA දාමේ ගත්තොත් ඒ DNA දාමයක් දැන් අච්චුවක් හැටියට ක්‍රියා කරනවා. අර ක්‍රියාවලියම සිද්ධ වෙනවා. නැවත වරක් අනුපූරක න්‍යූක්ලියෝටයිඩ් සම්බන්ධ වීමෙන් අලුත් DNA දාමේ ගොඩනගිනවා. එතකොට අවසාන ප්‍රතිඵලය තමයි දැන් මේ දෙක අච්චු හැටියට පාවිච්චි කරලා අලුත් DNA අණු දෙකක් සංශ්ලේෂණය වෙලා තියෙනවා. එතකොට DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ ওই දේ. හැබැයි DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය සඳහා වෙනස් එන්සයිම සහ ප්‍රෝටීන විවිධ වර්ගයේ ප්‍රෝටීන එන්සයිම සම්බන්ධ වෙන්න ඕන. එතකොට අපි බලමු දැන් මේ විදිහට මේ DNA අණු DNA අණු බෙදিলা ප්‍රති ඒ කියන්නේ ඒවා DNA ප්‍රතිවලිත වෙනකොට තව සිද්ධ වෙන දෙයක් තමයි අපි අර ඉස්සලා සූර්ය සටහනේ දැක්ක විදිහට මුල් DNA අණුවේ දාම දෙක වෙන් වෙනවා. එතකොට මේ ඕල්ඩ් ස්ට්‍රෑන්ඩ් හැටියට අඳුන්ලා තියෙන මේ මුල් DNA අණුවේ තිබූ වෙන් වූ දාම දෙක ඒ දෙක අච්චු හැටියට පාවිච්චි කරලා අලුත් දාම දෙකක් සංශ්ලේෂණය වෙනවා. එතකොට ඒ දැන් අලුත් හැදුන අලුතෙන් හැදුන DNA දාම දෙකේ DNA අණු දෙකේ එක් දාමයක් එනවා මව් DNA අණුවෙන්. ඒක තමයි අපි මේ පරණි දාමයේ ඕල්ඩ් ස්ට්‍රෑන්ඩ් කියලා හඳුන්වලා තියෙන්නේ. අනිත් දාමය අලුතෙන් ගොඩනැගුණු දාමය. ඒ කියන්නේ අලුතෙන් සෑදෙන DNA අණුවල එක දාමයක් සෑම විටම මුල් අණුවෙන් එන්නේ. ඊළඟට අපි බලුවොත් මේ DNA අණු දෙක දැන් ප්‍රතිවලනේ ඊට පස්සේ ප්‍රතිවලනේ වෙනකොට මොකද වෙන්නේ? ආයෙත් මේ දාම දෙක වෙන් වෙනවා. ඒ දෙක අච්චු හැටියට ක්‍රියා කරලා ඊට පස්සේ අලුතෙන් DNA දාම දෙකක් ආයෙත් සංශ්ලේෂණය වෙනවා. ඒ දෙයම සිද්ධ වෙනවා මේ DNA අණුව ප්‍රතිවලනේ වීමේදී. ඒ කියන්නේ සෑම විටම DNA ප්‍රතිවලිත වීමේදී සෑදෙන අලුතෙන් සෑදෙන DNA අණුවල හැම විටම එක දාමයක් එන්නේ අර මුලින් තිබූ DNA අණුවෙන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මව් DNA අණුවෙන් තමයි එක DNA දාමයක් එන්නේ. එතකොට මේක සෑම දැන් මේ DNA අණුව බෙදෙන කොටත් සිද්ධ වෙන දෙයමයි. එතකොට ඒ නිසා අපි කියනවා මේ විදිහට මේ DNA ප්‍රතිවලිත වීමට අපි කියනවා අර්ධ සංරක්ෂිත ප්‍රතිවලිතය කියලා. අර්ධ සංරක්ෂිත කියන්නේ හැම වෙලේම අලුතෙන් සෑදෙන DNA අණුවක එක අර්ධයක් එන්නේ මව් DNA අණුවෙන්. ඒක ට්‍රක් සංරක්ෂණය වෙලා තියෙනවා. එතකොට ඒකට අපි කියනවා අර්ධ සංරක්ෂිත ප්‍රතිවලිතය නැත්නම් semi conservative replication කියලා. එතකොට ওই විදිහට DNA මේ විදිහට semi conservative විදිහට අර්ධ සංරක්ෂිත විදිහට DNA ප්‍රතිවලිත වෙනකොට සිද්ධ වෙන දේ අපි අණුක මට්ටමින් කොහොමද සිද්ධ වෙන්නේ කියලා සලකා බැලුවොත් එහෙම දැන් මේ රූප සටහනේ දැක්වෙන විදිහට මේ තමයි අච්චු දාමය. ඊට පස්සේ ඊට අනුරූප විදිහට අර අනුපූරක බස්ම එකිනෙක සම්බන්ධ වෙනවා. එතකොට එකිනෙක දැන් මේ විදිහට අනුපූරක බස්ම සම්බන්ධ වෙනකොට හැම වෙලේම මේ අලුතෙන් සෑදෙන DNA දාමේ දැන් මේකේ ද්‍රවීයතාවය අපි දිහා බැලුවොත් අච්චු දාමේ තියෙන්නේ 3 ප්‍රයිම් අන්තයේ මෙතන 5 ප්‍රයිම් අන්තයේ මෙතන. එතකොට අලුතෙන් සෑදෙන DNA දාමේ අපි මුලින් සඳහන් කළ විදිහට ඊළඟ අලුතෙන් සෑදෙන DNA දාමේ හරි දෙවන දාමේ තියෙන්න ඕන ප්‍රතිවිරුද්ධ ද්‍රවීයතාවය. එතකොට ප්‍රතිවිරුද්ධ ද්‍රවීයතාවයේ තියෙනවා මේ කොට මෙතන තියෙන මේ පැත්ත 5 ප්‍රයිම් අන්තයේ වෙන්න ඕන අනෙක් කෙළවර 3 ප්‍රයිම් අන්තයේ වෙන්න ඕන.
එතකොට වෙනත් විදිහකට කියනවා නම් අලුතෙන් සෑදෙන DNA දාමේ සංශ්ලේෂණය වන්නේ 5 prime සිට 3 prime අන්තයේ දක්වා ඒ දිශාවට. එතකොට ඒ නිසා දැන් මෙතන 3 prime අන්තයේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් තියෙනවා නිදහසයි හයිඩ්‍රොක්සිල් කාණ්ඩය. නිදහස් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් තියෙනවා. එතකොට ඒ නිදහස් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට තමයි අලුතෙන් ඊළඟට එන න්‍යූක්ලියෝටයිඩේ සම්බන්ධ කරන්නේ. දැන් මෙතන A වෙනුවට T thymine සහිත න්‍යූක්ලියෝටයිඩයක් ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඒ මේ න්‍යූක්ලියෝටයිඩේ සම්බන්ධ වීම සඳහා ෆොස්ෆෝඩයිස්ටර් බන්ධනය සෑදීමට පාවිච්චි වෙන්නේ මේ 3 prime හයිඩ්‍රොක්සිල් අන්තය. එතකොට සෑම විටම අලුත් DNA අණුවක් සංශ්ලේෂණය වෙනකොට 3 prime අන්තයට 3 prime හයිඩ්‍රොක්සිල් අන්තයට තමයි අලුතෙන් න්‍යූක්ලියෝටයිඩ එකතු වෙන්නේ. එතකොට එහෙම එකතු වෙනන් පස්සේ දැන් මෙතන පෙන්වුම් කරන්නේ මේ න්‍යූක්ලියෝටයිඩ එකතු වෙනන් පස්සේ තත්ත්වය. ඊළඟට ආයෙත් එතන ඒ න්‍යූක්ලියෝටයිඩේ තියෙනවා 3 prime හයිඩ්‍රොක්සිල් නිදහස් අන්තයක්. ඒකට ඊළඟට අණුපු ඊළඟට ගැලපෙන න්‍යූක්ලියෝටයිඩ එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ සෑම විටම න්‍යූක්ලියෝටයිඩ අලුතෙන් න්‍යූක්ලියෝටයිඩ එකතු වෙලා අලුත් DNA දාමයක් සෑදෙනකොට ඒ අලුත් දාමය සෑදෙන්නේ සෑම වෙලෙම 5 prime අන්තයේ සිට 3 prime අන්තයට. අලුත් දාමයේ සෑම වෙලෙම 5 prime අන්තයේ සිට 3 prime අන්තයට තමයි සංශ්ලේෂණය වෙන්නේ අලුත් දාමයේ. එතකොට අච්චුදාමයේ තියෙන්න ඕන 3 prime 5 prime කියන ද්‍රව්‍යතාවය. එතකොට දැන් මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න මේක ඇත්තෙම විශේෂිත වූ ජීව රසායන ක්‍රියාවලිය. මේ ජීව රසායන ක්‍රියාවලිය සිද්ධ කිරීම සඳහා විශේෂ එන්සයිමයක් තියෙන්න ඕන. ඒ එන්සයිමේ තමයි DNA polymerase කියන එන්සයිමය. එතකොට බැක්ටීරියා වල අපි ඒ එන්සයිමය DNA polymerase 3 කියලා හඳුන්වනවා. එතකොට ඒ එන්සයිමය හැම වෙලෙම DNA polymerase එන්සයිමයට පුළුවන් 3 prime hydroxyl අන්තයට අලුත් න්‍යූක්ලියෝටයිඩ එකතු කිරීමට පමණයි. ඒකට බෑ 5 prime අන්තයට මෙන්සයිමේට බෑ 5 prime අන්තයට න්‍යූක්ලියෝටයිඩ එකතු කරන්න. එතකොට ඒ කියන්නේ සෑම විටම එහෙමනම් අලුතෙන් සංශ්ලේෂණය වෙන DNA දාමයක් සංශ්ලේෂණය වෙන්නේ 5 prime අන්තයේ සිට 3 prime අන්තයට. හරි. එතකොට ඒ වගේ ඒ නිසා දැන් අපි දැන් මේ එන්සයිමේ නම දිහා බැලුවොත් DNA polymerase. DNA polymerase කියලා කියන්නේ ඒ එන්සයිමේ කරන්නේ මොකද්ද? මේ අච්චුදාමයේ තියෙන න්‍යූක්ලියෝටයිඩ පදනම් කරගෙන අලුතෙන් න්‍යූක්ලියෝටයිඩ බහු අවයවීකරණය කරනවා, පොලිමරයිස් කරනවා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ DNA polymerase කියලා. හරි. එතකොට මේ විදිහට DNA අලුතෙන් DNA අණු සංශ්ලේෂණය වෙනවා. එතකොට ඒකම දැන් අපි දැන් මේ DNA අණු සංශේෂ අලුතෙන් DNA ප්‍රතිවලිනේ වෙලා අලුත් DNA අණු හැදෙනකොට සෛලවල තියෙන DNA අණු සත්‍ය වශයෙන් කියන්නේ ස්වාභාවික ජීව සෛලවල තියෙන DNA දිහා බැලුවොත් එහෙම මේ DNA ඛණ්ඩ හැටියට කෑලි හැටියට නෙවෙයි තියෙන්නේ. ඒතොර අපි බැක්ටීරියා සෛලයක් ගත්තොත් එහෙම අපි දන්නවා බැක්ටීරියා සෛලයක තියෙන්නේ වෘත්තාකාර DNA අණුවක්. එතකොට ඒ වෘත්තාකාර DNA අණුවක් ගත්තොත් එහෙම ඒක ඇත්තෙම තිය වෘත්තාකාර DNA මේ විදිහට මේ ලසන්ට සර්කල් එකක් හැටියට වෘතයක් හැටියට නෑ. මේක මේ විශාල සෛලයට සාපේක්ෂව විශාල තරම විශාල DNA අණුවක්. ඒක ඉතාමත්ම තදින් ඇරිලා තියෙන්නේ. නමුත් ඒක එළියට අරන් අපි ඒ දඟර ඔක්කොම දික් කරත් ඒ කියන්නේ අන්කොයිල් කරොත් වෙන්නේ මේ දකින්න පුළුවන් මේ වගේ වෘත්තාකාර ව්‍යුහයක්. එතකොට ඒ වෘත්තාකාර DNA අණුවේ එක ස්ථානයක තියෙනවා DNA ප්‍රතිවලිනය ආරම්භ වීමේ ආරම්භක ස්ථානයක්. ඒකට අපි කියනවා ප්‍රතිවලිත ආරම්භකය නැත්නම් origin of replication. එතකොට මේ තියෙන්නේ මේ 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 විශාල කරලා පෙන්වුම් කරලා තියෙන්නේ මේ වගේ මේ origin වෘත්තාකාර DNA අණුවක origin of replication තියෙන තැන. එතකොට දැන් මේ එතනදිත් මුලින්ම අලුතෙන් DNA අණු සංශ්ලේෂණය වෙන්න නම් ප්‍රතිවලනයේදී අච්චුදාම දෙක නිදහ ඒ කියන්නේ එතන ඒක ඒ ඒ එතන ප්‍රතිවලනය වෙන ප්‍රදේශයේ කොටසේ ditta දාමයේ බිඳිලා නැත්නම් ඒ ඒ දාම දෙක DNA දාම දෙක වෙන් වෙලා මේ වගේ තනි දාම තත්ත්වයට පත් වෙන්න ඕන. එතකොට ඒ තනි දාම වලට පත් වුණෙන් පස්සේ තමයි දැන් මේක තනි දාමයක් මේ අනෙක් තනි දාමයේ වෙන් වුණෙන් පස්සේ එතකොට ඒව පාවිච්චි කරලා දැන් අලුතෙන් DNA අලුතෙන් DNA අණු සංශ්ලේෂණය වෙනවා. DNA දාම සංශ්ලේෂණය වෙනවා. එතකොට
ඒ DNA දාම සංශ්ලේෂණය වෙනකොට සිද්ධ වෙන්නේ මේ 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 සටහනේ පේන විදිහට මේ මේ විශේෂ ස්ථානයෙන් ආරම්භ වෙලා DNA එක මේ දාමේ මේ පැත්තට සංශ්ලේෂණය වෙනවා එතකොට අනෙක් පැත්තින් මේ කොටස අච්චු දාමේ හැටියට පාවිච්චි කරලා අනිත් පැත්තට DNA සංශ්ලේෂණය වෙනවා එතකොට මේ 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 විදිහට මේ 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 සංශ්ලේෂණය වෙනකොට මේ දාමේ සංශ්ලේෂණය වෙනකොට මේ වගේ එක දිගට සිද්ධ වෙන්නේ නැහැ අඛණ්ඩව සිද්ධ වෙන්නේ නැහැ කොටස් වශයෙන් වෙන්නේ අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් දැන් මේ පැත්තටත් තව මේ මේක මේ කොටස අච්චු දාමේ හැටියට පාවිච්චි කරගෙන DNA සංශ්ලේෂණය වෙනවා ඒකම මේ කොටස අච්චු දාමේ හැටියට පාවිච්චි කරගෙන DNA දාමයක් අලුත් DNA දාමයක් සංශ්ලේෂණය වෙනවා එතකොට ඒ කියන්නේ ඔරිජින් කියන්නේ ප්‍රතිවලිත ආරම්භක ස්ථානයේ ඉඳලා එතකොට වෘතාකාර DNA අණුවක DNA අලුතෙන් DNA දාම දෙකක් සංශ්ලේෂණය වෙනකොට ඒක පටන් ගන්නෙ මේ විදිහට මේ ප්‍රතිවලින ආරම්භකේ නැත්තම් ඔරිජින් ඔෆ් රෙප්ලිකේෂන් කියන ස්ථානයේ එතකොට ඒ ස්ථානයේ ඉඳලා දෙපැත්තට ඒ දාම ඒ කියන්නේ තනි දාම බවට පත් වුණාන් පස්සේ කොටස ඒ තනි දාම කොටස් අච්චු හැටියට පාවිච්චි කරලා අලුතින් DNA සංශ්ලේෂ දාම සංශ්ලේෂණය වෙනවා. ඒතර ඒ වගේම අනිත් පැත්තටත් ඒක සිද්ධ වෙනවා. එතකොට දැන් මේ එක කොටස එක පැත්තක තියෙන මේ කොටසක් ගත්තොත් අපි මේ මේ මෙන්න මේ කොටස ගත්තොත් එහෙම අපි ඒක හඳුන්වනවා එක ප්‍රතිවලන බාහුවක්. එතකොට දැන් මෙතන ප්‍රතිවලන බාහුව දෙකක් හැදෙනවා. එකක් මේ පැත්තට වර්ධනය වෙනවා. අනිත් ප්‍රතිවලන බාහුව මේ පැත්තට වර්ධනය වෙනවා නැත්නම් මේ පැත්තට දික් වෙනවා. අනිත් පැත්තට දික් වෙනවා. රයිට්. එතකොට ඒ විදිහට තමයි වෘත්තාකාර DNA අණුවක සංශ්ලේෂණය නැත්නම් අලුත් ප්‍රතිවලනය ආරම්භ වෙන්නේ ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද මේ විදිහට දෙපැත්තට මේ ගමන් කරන මේ ප්‍රතිවලන බාහු දෙක දැන් මේ තියෙන්නේ මේ 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 සටහනේ පේන්නේ අපි අර ඉස්සල්ලා මුලින් දැක්ක ඒ තත්ත්වය ආරම්භයේදී ඊට පස්සේ මේක දිගටම මේ ප්‍රතිවලන බාහු දෙක ක්‍රමයෙන් විශාල වෙලා අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද ඒ දෙක මේ වගේ එක ස්ථානයකදී හම්බ වෙනවා. එතකොට දැන් මෙතනදී දැන් මේ මේ ස්ථානයට ආවෙන් පස්සේ අලුතෙන් සර්කල්ස් අලුතෙන් වෘත්තාකාර DNA අණු දෙකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක ඊළඟ පියවරේදී වෙන් වෙනවා. එතකොට මේ විදිහටයි වෘත්තාකාර DNA අණුවක් ප්‍රතිවලණය සිද්ධ වෙන්නේ. එක දැන් බැක්ටීරියා වගේ බැක්ටීරියා සෛලයක අපි DNA අණුව ගත්තොත් එහෙම එක ප්‍රතිවලිත ආරම්භක ස්ථානයක් විතරයි තියෙන්නේ. හැබැයි යුකරියෝට සෛලවල තියෙන වර්ණ දේහවල තත්ත්වය මීට වඩා වෙනස්. ඒ යුකරියෝට සෛලවල තියෙන ඒ වර්ණ දේහවල සෑම වර්ණ දේහයකම ඇතෙම්ම තනි ඉතා දිග DNA අණුවක් තියෙන්නේ. ඒතර ඒ DNA අණුව එක ස්ථානයකින් එක ප්‍රතිවලිත ආරම්භක ස්ථානයකින් ඒ වගේ විශාල ඉතා දිග DNA අණුවක් සංශ්ලේෂණය වීම සිද්ධ වෙනවා නම් ඒ සඳහා විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා ක්‍රෝම යුකරියෝට වර්ණ දේහවල තියෙන DNA අණුවල මේ විදිහට ප්‍රතිවලිත ආරම්භක ස්ථාන රාශියක් තියෙනවා. සමහර විට 100කටත් වැඩි සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් සමහර වර්ණ දේහවල තියෙන DNA අණුවල. එතකොට ඒ හැම ප්‍රතිවලිත ආරම්භක ස්ථානයකින්ම අපි අර මුලින් දැක්ක විදිහට ඒ ප්‍රතිවලිත ආරම්භක ස්ථානයේ තියෙන ද්විත්ව දාම දෙක වෙන් වෙනවා තනි දාම බවට. ඒ වච්චු හැටියට පාවිච්චි කළ අලුතෙන් දාම සංශ්ලේෂණය වෙනවා. සෑම ප්‍රතිවලිත ආරම්භක ස්ථානයකදීම ඒ දේ සිද්ධ වෙනවා. එතකොට අවසාන වශයෙන් මොකද සිද්ධ වෙන්නේ? මේ විදිහට ප්‍රතිවලිත විවිධ ප්‍රතිවලිත ආරම්භක ස්ථානවලින් සංශ්ලේෂණය වෙලා නැත්නම් දෙපැත්තට වර්ධනය වෙන මේ ප්‍රතිවලන බාහු එකිනෙක සම්බන්ධ වෙනහම අවසාන වශයෙන් මේ වගේ දිග DNA අලු දෙකක් සංශ්ලේෂණය වෙනවා. එතකොට ඒක තමයි යුකැරියෝට සෛලවල තියෙන වර්ණ දේහ වල DNA ප්‍රතිවලණය වෙන ආකාරය. එතකොට දැන් අපි DNA ප්‍රතිවලණ වීම ප්‍රතිවලණ යාන්ත්‍රණය ඉගෙන ගන්නකොට මේ විදිහට මේ මේ සංකීර්ණ ප්‍රතිවලින බාහු දෙකක් දෙපැත්තට වර්ධනය වෙන අවස්ථා වගේ ගත්තොත් එහෙම තරමක් ගැටලු සහගතයි මේක තේරුම් ගන්න. ඒ නිසා අපි DNA ප්‍රතිවලිත වීම සිදුවීමේ යාන්ත්‍රණය ඉගෙන ගැනීම සඳහා මේ විදිහට රේඛීය DNA කොටසක් සංශ්ලේෂණය වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න එක සාමාන්‍යයෙන් කරන්නේ ඒකයි. එතකොට මේ විදිහට රේඛීය DNA අණුවක් සංශ්ලේෂණය වෙනකොටත් ඇත්තෙම
දැන් මේ විදිහට අපි හිතමු මේක කෙරවලකින් මේ DNA අනුව සංශ්ලේෂණය වීම ආරම්භ වෙනවා නම් ඒ DNA දාම දෙක අලුතින් DNA දාම දෙක සංශ්ලේෂණය වෙන්න වෙන්න මේ ඇති වෙන මේ සෑදෙන ප්‍රතිවලන බාහුව ටික ටික විශාල වෙනවා හරි එතකොට ඒ විදිහට ප්‍රතිවලන බාහුව ටික ටික විශාල වෙලා අවසාන වශයෙන් මේ ස්ථානයේ දක්වා මේ කෙරවල දක්වා වර්ධනය වෙනවා එතකොට මේ කෙරවල දක්වා වර්ධනය වෙනකොට අලුත් DNA අණු දෙකක් සෑදිලා ඉවරයි මේ විදිහට රේකී DNA අණුවක් ප්‍රතිවලනය වීම සිද්ධ වෙනකොට මුලින්ම අපි මේ මුල් සටහනේ දැක්ක විදිහට කෙටි ප්‍රතිවලන බාහුවක් තියෙන්නේ ආරම්භයේදී ඊළඟට ඒ ප්‍රතිවලන බාහුව දැන් මේ පෙන්눔 කරලා තියෙන්නේ නිල් පාටින් අච්චුදාම දෙක එතන අච්චුදාම දෙක මේ කරවලේ ඉඳලා අච්චුදාම දෙක තනිදාම් බවට පත් වෙන් වෙලා ඊට පස්සේ ඒව ආධාරයෙන් අලුතින් දාම සංශ්ලේෂණය වෙනවා ඊළඟට ක්‍රමයෙන් මේ ප්‍රතිවලන බාහුව විශාල වෙනවා අලුතෙන් සෑදෙන DNA දාම දෙකත් ක්‍රමයෙන් දික් වෙනවා හැබැයි මේ විදිහට මේක මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මම අපි මුලින් සඳහන් කරා DNA polymerase enzymeට අලුතෙන් DNA දාමයක් සාදන්න පුළුවන් 3 prime hydroxyl අන්තයට අලුතෙන් nucleotide එකතු කිරීමෙන් පමණයි කියලා. ඒ කියන්නේ දැන් අපි මෙතන තියෙන මේ ඉලින් තියෙන මේ දාමය ගත්තොත් එහෙම මේ දාමයේ දික් වෙනකොට මේ 3 prime අන්තයට අලුතෙන් nucleotide එකතු කරලා මේක වර්ධනය වෙන්න පුළුවන්. මේ විදිහට දික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් සෑදෙන DNA දාමයට 5 prime 3 prime දිශානතිය තිබිය යුතුයි සෑම විටම. DNA polymerase enzymeට කිසි විටක බෑ මේ 5 prime අන්තයට nucleotide එකතු කරන්න. ඒ enzymeේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. එතකොට දැන් මෙතනදී මේ ඉහලින් තියෙන දාමය ගත්තොත් එහෙම ඉහලින් තියෙන දාමයේ දිශානතිය 3 prime අන්තයේ සිට 5 prime අන්තයට. ඒ නිසා අලුතින් සෑදෙන DNA polymerase වලට අලුතින් දාමයක් සංශ්ලේෂණය කරනකොට මේ කෙරවලින් ආරම්භ කරන්න පුළුවන් මෙතන තියෙන 3 prime ඒ නිසා අනික් දාමේ අලුතින් සෑදෙන දාමේ ප්‍රතිවිරුද්ධ පොල ද්‍රව්‍යතාවයේ 5 prime වෙන විදිහට ආරම්භ කරලා මේක දිගටම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඒ දාමේ දිගටම අඛණ්ඩව සිද්ධ කර සංශ්ලේෂණය වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි ඒ දාමයට කියනවා පෙරටු දාමය කියලා leading strand. නමුත් අනික් අච්චු දාමේ දිහා බැලුවොත් එහෙම ඒකේ ද්‍රව්‍යතාවයේ විරුද්ධයි. තියෙන 5 prime to 3 prime. එතකොට 5 prime අන්තයේ ඉඳලා දැන් මෙතන ඉඳලා අලුතින් DNA අණුවක් සංශ්ලේෂණය කරනවා නම් එහෙම එතකොට පටන් ගන්න ඕන ඒ DNA අලුතින් සෑදෙන DNA දාමය 3 prime සිට 5 prime අනිත් පැත්තට යන්න ඕන. එතකොට ඒ විදිහට DNA polymerase enzymeට DNA polymerase 3 enzymeට ඒ විදිහට ඒ පැත්තට ක්‍රියා කරන්න බෑ. ඒ නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් මේ ප්‍රතිවලින බාහුව ටිකක් දික් වෙනකොට ඊට පස්සේදී කොටස් වශයෙන් තමයි අනික් දාමය අච්චුවක් හැටියට පාවිච්චි කරලා අලුතින් DNA අණු සංශ්ලේෂණේ අලුතින් මේ දාමයට අණු ගැලපෙන අලුත් දාමයේ සංශ්ලේෂණේ වෙන්නේ. එතකොට ඒකට සිද්ධ වෙන්නේ කොහොමද? දැන් මේ විදිහට මේ ප්‍රතිවලන බාහුව තරමක් දික් වුණාන් පස්සේ එක ස්ථානයකින් මේ විදිහට ආරම්භ වෙලා 5 prime දැන් මේ කළු පාටින් සඳහන් වෙන කොටස ගත්තොත් එහෙම මේ පැත්තට සංශ්ලේෂණය වෙන්න පුළුවන් 5 prime අන්තයේ සිට 3 prime අන්තයට. ඒක ගැටලුවක් නෑ එන්සයිමේට. ඒ පැත්තට වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට මේ වගේ දැන් මේ කොටස ගත්තොත් ආයෙත් වෙනත් 5 prime to 3 prime අලුත් ගන්න. ඇත්තෙම මුලින් සෑදෙන්නේ මේ කොටස පළවෙනියට. මේක ඊළඟට දෙවෙනියට හැදෙන කොටස. ඉතින් කොටස් වශයෙන් තමයි දෙවෙනි අච්චු දාමයේ යොදාගෙන අලුතෙන් DNA දාම කොටස් සංශ්ලේෂණය වෙන්නේ. එතකොට ඒ වගේ දැන් මේක කෙලින්ම අඛණ්ඩව සංශ්ලේෂණය වෙනවා. ඒක පෙරටු දාමයේ හැටියට ක්‍රියා කරනවා. මේක සංශ්ලේෂණය අනික් දාමයට මේ අච්චු දාමයට අනුරූප DNA කොට DNA දාමයේ සංශ්ලේෂණය වන්නේ කොටස් හැටියට. එතකොට ඒක තරමක් සෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා අපි ඒ දාමයට කියනවා ප්‍රමාදී ලැගින් ස්ට්‍රෑන්ඩ් එහෙම නැත්නම් ප්‍රමාදී දාමය කියලා. එතකොට මේ ප්‍රමාදී දාමයේ කොටස් හැටියටයි සංශ්ලේෂණය වෙන්නේ. ඒ කොටස් වලට කියනවා ඔකාසාකි ෆ්‍රැග්මන්ට්ස් කියලා. දැන් මේ වගේ ඔකාසාකි ෆ්‍රැග්මන්ට්ස් රාස් කීපයක් ඇති වෙනවා අන්තිම මේ අන්තය දක්වා සංශ්ලේෂණය වෙනකොට මේ ලැගින් ප්‍රමාදී දාමය. එතකොට අවසාන වශයෙන් මේවා එකතු වෙලා සම්බන්ධ වෙලා අඛණ්ඩ දාමයක් සංශ්ලේෂණය වෙනවා. රයිට්.
ඊට අමතරව දැන් මේ RNA DNA polymerase කියන එන්සයිමේ මේ විදිහට අච්චුදාම පාවිච්චි කරලා 5 prime අන්තයේ සිට 3 prime අන්තයට අලුත් DNA දාමේ සංශ්ලේෂණය කරනකොට ඒ එන්සයිමේට විතරක් මේ කාර්ය කරන්න බෑ. මේකට සහභාගී වෙන තවත් එන්සයිම කීපයක් තියෙනවා. එතකොට අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු කොහොමද අනිත් එන්සයිම මෙම DNA ප්‍රතිවලන ක්‍රියාකාරීත්ව ප්‍රතිවලන යාන්ත්‍රණයට සහභාගී වෙන්නේ කියලා. එතකොට DNA පොලිමරේස් කියන එන්සයිමේ සුවිශේෂ ලක්ෂණයක් හැටියට අපි දැක්කා සෑම විටම 3 prime අන්තයේ තමයි අලුතෙන් න්‍යුක්ලියෝටයිඩ් එකතු කරන්න පුළුවන්. ඒ වගේ අනික් අලුතෙන් අනික් ඒ තවත් දෙයක් සිද්ධ වෙනවා මේ DNA පොලිමරේස් එන්සයිමේ ක්‍රියා කරනකොට DNA ප්‍රතිවලනයේදී DNA polymerase 3 කියන එන්සයිමේට DNA දාමයක් සංශ්ලේෂණය වීම ආරම්භ කරන්න බෑ ඒ විසින්ම. ඒකට තවත් ආධාරකයක් තිබිය යුතුයි. ඒ කියන්නේ මුලින් තව මූලිකයක් හැටියට ප්‍රයිමර් හැටියට ක්‍රියා කරන කොටසක් ඇත්ත වශයෙන් මුලින් සම්බන්ධ වෙන්න ඕන. එහෙම ප්‍රයිමර් එකක් නැත්නම් DNA polymerase එන්සයිමේට DNA ප්‍රතිවලනය ආරම්භ කරන්න බෑ. ඒතකොට ඒක තවත් ලක්ෂණයක් මේ DNA polymerase 3 එන්සයිමේ තියෙන. හොඳයි එහෙමනම් අපි ඊළඟ පාඩමේදී බලමු තවදුරටත් කොහොමද මේ DNA ප්‍රතිවලන ක්‍රියාවලියට අනිකුත් එන්සයිම සහභාගී වෙන්නේ. නැත්නම් DNA polymerase 3 කියන එන්සයිමේ අනිකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අනිත් එන්සයිම වලින් අනිත් ප්‍රෝටීන වලින් ලැබෙන දායකත්වය මොකක්ද කියන එක.